දශක කිහිපයක් තිස්සේ අප නැගූ හඬට සෙමෙන් සෙමෙන් නමුත් තිරසාර ලෙස සවන් දී අප ඉදිරිපත් කළ වැඩපිළිවෙලට හුස්ම පෙවූ මේ රටේ සියලු දෙනාට ප්‍රණාමය පුද කරනවා. ඔබ ලද ලබා දුන් මේ ජයග්‍රහණය තවත් ශක්තිමත් වන්නේ අපගේ වැඩපිළිවෙලට එකඟ නොවු පිරිස් පවා අප ලබාගත් ජයග්‍රහණයෙන් සතුටට පත්වන්නේ නම් පමණක් බව අප විශ්වාස කරනවා. එනිසා මේ ජයග්‍රහණයේ අයිතිය අප රටේ සමස්ත පුරවැසියන්ටම පිරිනැමීමට මා කැමතියි. අපගේ දේශපාලන ව්‍යාපාරයේ පිළිමදව විශ්වාසය තබා විවිධ අවලාද අසත්‍ය විකෘති කරන ලද තොරතුරු බැහැර කරමින් අලුත් අත්හදා බැලීමකට බිය නොවි අපගේ දේශපාලන ව්‍යාපාරයට රටේ පාලන බලය ලබා දීමට තරම් සුවිශාන අධිෂ්ඨානයක් තිබූ ජනතාව ඇතුළු සමස්ත ජනතාවටම අප සමග එක්ව මේ රට ගොඩනැංවීමේ කාර්යභාරයට උරදීමට ශක්තියක් ඇති බව අපගේ විශ්වාසයයි. මෙම ජයග්‍රහණය වෙනුවෙන් අපට පෙරත් අප සමගත් විවිධ කැපකිරීම් කරමින් සමහර විට ජීවිත පවා පරිත්‍යාග කරමින් කටයුතු කළ පරම්පරා ගණනක වටිනා මිනිසුන් ගැහැණුන් සියලු දෙනා අපි ගෞරවයෙන් සිහිපත් කරනු ලබනවා. මේ ජයග්‍රහණයත් ඒ සමග ගොඩනගෙන පොහොසත් රටත් ඔවුන් වෙනුවෙන් කරන ගෞරවයක් ලෙස මා දකිනවා. මෙරට ගොඩනැගීමේ කාර්යභාරයේ සාමූහික ප්‍රයත්නයන් ලෙස ඉදිකිරීමේ හැකියාව අප තුළ තිබෙනවා. ඒ සඳහා ඉතාම දක්ෂ කණ්ඩායමක් අප සතුව ඉන්නවා. අපි ඒ සියලු දෙනාට ඒ පිළිබඳව දැඩි අධිෂ්ඨානයක් තියෙනවා. සෑම ශේෂ්ත්‍රයකම ව්‍යූහාත්මක වෙනස්කම් කිරීමට පෙර ආර්ථිකය ස්ථාවර මට්ටමක් දක්වා ඔසවා තැබීම අවශ්‍ය බව අප විශ්වාස කරනවා. ඒ වෙනුවෙන් දිගුකාලීන හා මධ්‍යකාලීන සැරසුම් ක්‍රියාත්මක කිරීමට අනුගමනය කළ යුතු කඩිනම් ආර්ථික ක්‍රියාමාර්ග ඔස්සේ කෙටිකාලීන ස්ථාවරත්වයක් ඇතිකර ගැනීමට අප කටයුතු කරනවා. අප අපේක්ෂා කරන වෙනස සඳහා සැලකිය යුතු කාලයක් තුළ පියවර රැසක් ගැනීමට තිබෙනවා. එහෙත් ඒ සියල්ල රැඳී පවතින්නේ වර්තමාන ආර්ථිකය තුළ ස්ථාවරත්වය හා විශ්වාසය ගොඩනැංවීමෙන් පමණයි. ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කඩිනමින් සාකච්ඡා ආරම්භ කර විස්තීර්ණ ණය පහසුකමකට අදාළ කටයුතු ඉදිරියට ගෙන යාමට අප අදහස් කරනවා. ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩසටහන ඉදිරියට ගෙන යාම සඳහා අදාළ ණය පාර්ශ්ව සමග සාකච්ඡා කර ඒ සම්බන්ධ කටයුතු හැකි ඉක්මනින් නිම කර අදාළ ණය සහන ලබා ගැනීමට අප කටයුතු කරනවා. ඒ සඳහා මෙරටේ ජනතාව වගේම ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයෝගයත් ලබාගත හැකි බවට අප විශ්වාස කරනවා. ඒ සහයෝගය තුළින් අපට සාමූහිකව ජයග්‍රහණය කළ හැකි බව අපි විශ්වාස කරනවා. අපට බලය ලබා දීමේ මහජනතාව තුළ තදින්ම මුල්ගස් සංකල්පයක් වුණේ වෙනසක් ඇති කිරීමයි. මේ තුළින් වෙනසක් යන්නේ මෙරට පුරවැසියා අපේක්ෂා කරන ලද වෙනස්කම් අතර එක් ප්‍රධාන කරුණක් වන්නේ දේශපාලන සංස්කෘතියේ පවතින සියලු ආකාරයේ අයහපත් ගති ලක්ෂණ වෙනස් කිරීමයි. අද වන විට එය අප භාවිතයෙන් ඔප්පු කරලා තියෙනවා. මෙරට සියලුම ආකාරයේ මැතිවරණයන් සලකා බැලුවද පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා වාර්තා නොවුණු එකම මැතිවරණයේ පැවති ජනාධිපතිවරණය ඉතිහාසයට එක් කිරීමට අප සමත් වීම මෙරට ජනතාව අප කෙරෙහි තිබූ විශ්වාසය සනාථ කිරීමක්. මෙම තත්ත්වය තහවුරු කිරීමෙන් ස්ථාවර කිරීම අපගේ අරමුණයි. දේශපාලනයේදී බලය ලබා ගැනීම වෙනුවෙන් සංවිධානය වීම සහ ඒ වෙනුවෙන් උපාය මාර්ග ගැනීම ඕනෑම කෙනෙකුට තිබෙන අයිතියක්. දේශපාලනය කරන වෙලාවට දේශපාලනය කිරීමටත් රට ගොඩනැගීම උදෙසා කටයුතු කළ වෙලාවට ඒ වෙනුවෙන් සාමූහිකව එක්වීමේ වැදගත්කමත් මම මේ මොහොතේ අවධාරණය කරනවා. ඒ සඳහා අප නායකත්වය ලබා දෙනවා. සිංහල වේවා, දමිළ වේවා, මුස්ලිම් වේවා, බර්ග වේවා, මැලේ වේවා මේ සියලු දෙනාටම අප ශ්‍රී ලාංකික පුරවැසියන් කියා අභිමානයෙන් ජීවත් විය හැකි ප්‍රායෝගික රටක් නිර්මාණය වනතුරු මේ රට අසමත් වනවා හැර සමත් වන්නේ නැහැ. ඒ සඳහා අවශ්‍ය වන ව්‍යවස්ථාමය ආර්ථික දේශපාලනික ප්‍රසංස්කරණයන් සිදු කිරීමට අප කිසිසේත්ම පැකිලෙන්නේ නැහැ. තමන්ගේ ජාතිය, ආගම, පන්තිය, කුලය අනුව මේ රට වෙන්වුණු යුගයේ සහමුලින්ම අවසන් කර විවිධත්වයට ගරු කරන ශ්‍රී ලාංකික ජාතියක් හැටියට මේ රට ගොඩනැංවීමේ නොවෙනස් ස්ථිරසාර වැඩපිළිවෙල අපි ආරම්භ කරනවා. මේ සියලු කටයුතු කිරීම වෙනුවෙන් ඒවා මෙහෙවීමට අවශ්‍ය කාර්යක්ෂම හා අවංක නිලධාරීන්පත් කිරීමේ පියවරයන් රසක් අප මේ වන විටත් අවසන් කර තිබෙනවා. මහජන සේවාව බිඳ නොවැටෙන හා පුරවැසියන් කෙරෙහි අයහපත් අන්දමේ බලපෑමක් ඇති නොවන පරිදි අපේක්ෂිත වෙනස්කම් කරා පියවරෙන් පියවර අප ඉදිරියට යනවා. නීතිගරුක රටක් නිර්මාණය කරමින් විනයගරුක සමාජයක් ඇති කරන්න අපි කැප වෙනවා. සියලු පුරවැසියන්ගේ සමාජ ආරක්ෂාව තහවුරු කරනවා. නීතිය ඉදිරියේ සවම සමානයි යන සංකල්පයට යලි ජීවය ලබා දෙනවා. අප රට ගොඩනැංවීමේදී රාජ්‍ය සේවයට විශාල කාර්යභාරයක් පැවරෙන බව අප විශ්වාස කරනවා. ඒ වෙනුවෙන් මහජනතාවට අභිමානය සැලසෙන රජයේ ඉරක කරා හඹා යන රාජ්‍ය සේවයක් ඇති කරනවා. කාර්යක්ෂම, අවංක සහ ජනතාවාදී රාජ්‍ය සේවයක් ස්ථාපිත කිරීම වෙනුවෙන් අපි කැප වෙනවා.
මෙරටේ මහජනතාවගේ ජීවන තත්ත්වය නැංවීම අපගේ අපේක්ෂාවයි. ඒ වෙනුවෙන් ප්‍රායෝගික වැඩපිළිවෙලක් අප ක්‍රියාවට නංවනවා. ජනතාව මත පැටවී ඇති අධික ජීවන බර අවම කිරීම සඳහා අප පියවර ගන්නවා. මෙරටේ සෑම මවකට සහ පියෙකුට තමන්ගේ දරුවන්ගේ අනාගතය සම්බන්ධයෙන් සංකාවක් ඇතිවෙන්න ඉඩක් තියන්නේ නැහැ. තමන්ගේ දරුවට හොඳ පාසලක් හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න ඒ හැම දෙමාපියෙකුටම අයිතියක් තියෙනවා. සියලු දරුවන්ට විශිෂ්ට අධ්‍යාපනයක් ලබා දීමට කැප වෙමින් මතු පරම්පරාව සුරක්ෂිත කරන්න අපි කැප වෙනවා. දැනුම ආකල්ප හා කුසලතා දියුණු කිරීම මගින් අප රටේ තරුණ පරම්පරාවට විශ්වාස කළ හැකි අනාගතයක් නිර්මාණය කරනවා. ඕනෑම රටකට අප ගිය විට ගුවන් තොටුපළේ ස්වභාවයෙන්ම රටකෙන යම් චිත්‍රයක් මවා ගන්නට පුළුවන්. එහි පිළිවෙල, මිනිසුන්ගේ හැදියාව, ක්‍රියාකාරීත්වය, හැසිරීම රටාව මේ ආදී සියල්ල තුළින් ගම්‍ය කරන්නේ මේ රටේ ස්වභාවය. ඉන් ඔබට පරිසරයේ පිරිසිදු බව, පාරවල්වල වාහන යන ආකාරය, වැඩිහිටියන්ට සලකන ආකාරය, ආගන්තුක සත්කාර, ඒ වගේම සත්වන්ට සලකන ආකාරය පවා එමගින් සනාථ කරගන්න පුළුවන්. අප රටේ ප්‍රතිරූපයත් ඒ ආකාරයෙන්ම පැහැදිලිව පෙනෙන ආකාරයට ගොඩනැංවීමට අප සැලසුම් සකස් කර අවසන්. ඒ ගොඩනැගීම වෙනුවෙන් කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන ක්‍රියාමාර්ග ගන්නවා. මේ රටේ විදෙස් ගමන් බලපත්‍රය කර ලෝකයේ ගරු කරන තත්ත්වයකට රට ගොඩනංවන්න අවශ්‍යයි. මේ රටේ පුරවැසියන්ට මම ශ්‍රී ලාංකිකයෙක් කියලා අභිමානයෙන් කියන්න පුළුවන් රටක් නිර්මාණය කරන්න අවශ්‍යයි. මේ රටේ පුරවැසියෙක් වීම අභිමානයක් කියලා අපේ රටේ ජනතාවට හිතන තැනට මේ රට පත් කරන්න අවශ්‍යයි. ඊට ඔබේ සාමූහික දායකත්වය අවශ්‍යයි. සියලු පුරවැසියන්ට සමාජ සාධාරණත්වයේ හිමිවන රාජ්‍යයක් වෙනුවෙන් අපි වඩාත් වගකීම් සහගත ලෙස දායක වෙනවා. දැනුම, කුසලතාවය, අධ්‍යාපනය හා ව්‍යවසායකත්වය දිරිගන්වන වැඩපිළිවෙලක් තුළින් අපගේ ළමා හා තරුණ පරපුර විශ්වාසනීය අනාගතයක් අප නිර්මාණය කරනවා. අපේ රටේ ජනගහණයෙන් 52%ක් ඉක්මවන කාන්තා ප්‍රජාව මෙරට ආර්ථිකයේ සහ සමාජ ක්‍රියාවලියේ සුවිශාල දායකත්වයක් දක්වන පිරිසක්. කාන්තා නියෝජනයේ සම්බන්ධව සියලු දෙනාට එක්ව ගත හැකි ක්‍රියාමාර්ග වෙතට අප යොමු වෙනවා. සියලු ආයතනයන්හි කාන්තා නියෝජනයේ ශක්තිමත් කිරීමට අප විසින් පියවර ගන්නවා. ඒ සඳහා වන අපගේ කැපවීමේ ආදර්ශය සනාථ කරමින් දැනටමත් අපගේ අග්‍රාමාත්‍ය ධුරයට කාන්තාවක් පත් කර තිබෙනවා. මෙරට ජනගහණයෙන් විශාල පිරිසක් ආබාද සහිත සුවිශේෂ සමාජ ආරක්ෂණයක් ලැබිය යුතු පිරිසක්. එම පිරිස වෙනුවෙන් ශක්තිමත් සමාජ ආරක්ෂණ ජාලාවක් අප විසින් යෝජනා කර තිබෙන අතර එහි කෙටිකාලීන ක්‍රියාමාර්ග කඩිනමින් ආරම්භ කරනවා. අප යන ගමනේදී මේ සමාජ දේහයේ සියලු කණ්ඩායම් මග නොහරින බවට අප වග කියනවා. එකිනෙකාගේ අන්‍යන්‍යතාවයන්ට ගරු කරමින් ඒව රටේ ප්‍රගතිය උදෙසා සාධනීය ලෙස යොදා ගැනීම වෙනුවෙන් අපේ දායකත්වය අපි ලබා දෙනවා. මහජන පරමාධිපත්‍යය පිළිබඳව අප ඉතාම දැඩිව විශ්වාස කරන අතර ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් කැප වෙනවා. අප පිළිබඳව සැකසංකා හේතුවෙන් අවිනිශ්චිතතාව ඇති අයට අය සිටින බව මා දන්නවා. මාගේ ක්‍රියාවන් තුළින් ඔබගේ විශ්වාසය දිනා ගැනීමට මම බලාපොරොත්තු වෙනවා. ඔබගේ සාධනීය විවේචන මම පිළිගැනීමට සූදානම්. එමෙන්ම අප එක්ව ගොඩනගෙන අනාගතයේ කොටස්කරුවා වීමට ඔබව ධෛර්යමත් කරනවා. අප අතර පවතින වෙනස්කම් අතික්‍රමණය කළ හැකි නම් ඔබ හා අප අතර ඇති ඉලක්ක සමාන බව ඔබට වැටහෙනු ඇතැයි මා විශ්වාස කරනවා. එමගින් රට මුහුණදී ඇති අර්බුදය පිළිගැනීමටත්, එතුලින් ඉදිරියට යාමට අවශ්‍ය උපාය මාර්ග එක්ව සැලසුම් කිරීමටත් හැකි වෙනවා. මේ රට ගොඩනැගීම උදෙසා සාධනීය ලෙස අවංකව සම්බන්ධ වෙන සියලු දෙනාට අපගේ දොරටු විවෘතයි. ජනතාවගේ ජනවරමට අනුරූපී වන පාර්ලිමේන්තුවක් අවශ්‍යයි. පවතින පාර්ලිමේන්තුව ජනතාවගේ ජනවරමේ විකෘතියක්. ඒ අනුව මා ඊයේ දින පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට පියවර ගත්තා. ව්‍යවස්ථානුකූලව රට ගෙන යාම සඳහා අපගේ පාර්ලිමේන්තු නියෝජනයට අනුරූපී වන ආකාරයට කැබිනට් මණ්ඩලයක්ද පත් කරගත්තා. අලුත් ඉරක් පායන හැම දවසකම මෙරටේ සියලුම මිනිසුන් දගෙන සිහිනයක් තිබෙනවා. ඒ අදට වඩා හොඳ හිටක්. එහෙත් දශක ගණනාවක් තිස්සේම එය සිහිනයක් පමණක්ම වූ බවත් මමත් දන්නා කරුණක්. අවස්ථාවාදය, බලලෝභය, ඒකාධිපතිවාදය හා ජාතිවාදය හේතුවෙන් අපේ රට තවමත් ඉහලින් ඔසවා තබන්නට අපට බැරි වෙලා තිබෙනවා. එහෙත් දැන් අපට ඉතිහාසයේ අත්හළ නොහැකි අවස්ථාව ලැබිලා තියෙනවා. අපි සියලු දෙනා එකට එක්ව විවිධත්වයන් දරා ගන්නා පොහොසත් ලස්සන රටක් ගොඩනගමු. ස්තුතියි. ශ්‍රී ලාංකික ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ වර්තමාන අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජාතිය ඇමතීමේ පළමු කතාව තමයි ඒ. ඉතින්
වීඩියෝ එක ගැන ඔයගොල්ලන්ට මොකද හිතන්නේ? වීඩියෝ එක හොඳනම් ලයික් කරන්න. අතිකරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මේ කතාව තුළින් ජනාධිපති කතාව තුළින් මේ දේශනය තුළින් ඔයගොල්ලන්ට මොන වගේ දෙයක්ද රට ගැන හිතෙන්නේ? ඔයාට මේ තුලින් දේශාභිමානයක් ගැන දැනෙනවද? එහෙම නැත්නම් ඔයාට මේ තුලින් තමන් රට තුළ තමන්ට සුරක්ෂිත බවක්, තමන්ට සාධාරණත්වයේ ඉෂ්ට වෙන බවක්, තමන්ට ප්‍රජාතන්ත්‍රවාදය රැකෙන බවක් ඔයාට හැගෙනවද? එහෙම නැත්නම් මේ හැම දෙයක්ම ජනතාව ඇඳවීමට, ජනතාව මුලා කිරීමට, එහෙම නැත්නම් ළඟ එන මැතිවරණයේ ජයග්‍රහණය කර ඔවුන්ගේ බලය තහවුරු කර ගැනීමට ඔවුන් ගන්නා ක්‍රූට උපක්‍රමයක්ද? ඒ කෙසේ වෙතත් අපි සියලුම දෙනා රටක් විදිහට, ජාතියක් විදිහට අපේ රට සුන්දර කරගන්නට, ලස්සන කරගන්නට, ඒ වගේම සංවර්ධනය කරගන්නට සහ ලෝකයේ තුල බැබරෙන ලස්සන රටක් කරගන්නට හැමෝම කැමති. ඉතින් ඒ නිසා වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා ඇතුළු ඒ සියලුම නිලධාරීන්ට අපගේ සහයෝගය සහ අපගේ උණුසුම් සුබපැතුම් එකතු කරන්නටත් අමතක කරන්න එපා. ඉතින් ඒ හැම දෙයකටම වගේම ඔයගොල්ලන්ගේ අදහස් උදහස් හැම දෙයක්ම JVP රජය පිළිබඳව, මාලිමා ආණ්ඩුව පිළිබඳව ඔයගොල්ලන්ගේ ඇති අදහස් හැම දෙයක්ම වීඩියෝ එකට පලන කමෙන්ට් එකක් විදිහට ඉදිරිපත් කරන්න අමතක කරන්න එපා. මතක් කරනවා සත්‍යක වෙශක TV අපේ YouTube නාලිකාව ඔයගොල්ලෝ තවම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අපිව මේ වෙලාවේ සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා. එහෙනම් ගිහින් එන්න. ස්තුතියි.